ප්‍රශ්නාංක 26 2022 විස්තුනවර සඳහා 224 එක අවුරුද්දේ මුල ක්‍රීඩා සමිතියට සමාජ ප්‍රදේශයේ දානපතියන් සමිතියේ කටයුතු සඳහා මුදල් ලැබුණලු ඒ වගේම ලක්ෂ දෙකක් වටිනා ක්‍රීඩා භාණ්ඩද ලැබුණලු හා ඉස්ලාම දාන ටීගිනුමක් ලැබීම් ගෙවීම් ගිනුම පෙන්නන්න ලැබීම් ගෙවීම් ගිනුම ඊටසේ සල් ලැබිච්ච නිසා මුදල් පරිත්‍යාග ගිනුම ලැබීම් ගෙවීම් ගිනුම මුදල් පරිත්‍යාග ගිනුම වෙනම පරිත්‍යාග ගිනුමක් දාන්න මුදල් පරිත්‍යාග කියලා එනම් දිස්රාංක යන ලැබීම් ගෙවීම් ගිනුම 403යි දහස් වලින් 300යි මුදල් පරිත්‍යාග බැර 300යි හා ලියන් දිස්රහණ ලැබීම් ගෙවීම් 403යි मुदल परित्याग बरतुन सी है मुदलीं परित्याग लेबीम इलंगट देसी अक्वाटना क्रीडा बांड लेबीला हाँ दिसर हाना सल्ले में लबेने क्रीडा बांड अलुते गिनुमाक को वना क्रीडा बांड गिनुमा को पेन्दन पेन्दन कैमरा का क्रीडा बांड गिनुमा ए गिनुमा हरे लक्ष्य देकाई क्रीडा बांड परित्याग गिनुमा अलुते गिनुमा क्रीडा बांड परित्याग अर परित्याग गिनुमा इंकरन क्रीडा बांड परित्याग तनि गिनुम एंकान्ना पुलुवन् क्रमयक् तियेनवा तेरेन विदियट मम मे करन्न क्रीडा बांड परित्याग अन्ने गिनुम बेर करन्न 200 यडि निसान लियन् क्रीडा बांड हर क्रीडा बांड परित्याग बेर क्रीडा बांड हर क्रीडा बांड परित्याग बेर संलक्ष्य परित्याग लेस क्रीडा बांड लभीम देन आयनाय आय विनाडी 10 කට ඊටවල දියන් හොඳේ පරක්කුණොත් शेषकान पागी शेष सल्ली සියක් මෙනෝ ඒ ගින්දාන මූලත ප්‍රකාශයේ ජංගම වත්කම් වල මුදල් තුන්සියයි ඊළඟට මුදල් පරිත්‍යාග ගිනුමට යන්න ආදායම් ගිනුමක් අයියකුර ආදායම් ගිනුම නම් පියවන් කොහොමද ලාලා කියලාද ආදායම් වියදම් කියලා 300 ආදායම් වියදම්
දාන ආදායම් ප්‍රකාශයේ ආදායම් ගොඩේ මුදල් පරිත්‍යාග ආදායම් ප්‍රකාශයේ ආදායම් ගොඩේ මුදල් පරිත්‍යාග තුන් සියයි මුදල් පරිත්‍යාග කියන එක මේ අවුරුද්දේ ආදායම් විදිහට සම්පූර්ණයෙන් සලකනවා කිසි කවුලක් නැහැ හා යන්නේ ඊළඟ ගිණුම් දෙකට දැන් ඉතුරුලා තියෙනවා මොකද්ද ක්‍රීඩා භාණ්ඩ ගිණුමයි ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාග ගිණුමයි හැබැයි ගානේ කියනවා ක්‍රීඩා භාණ්ඩ පාවිච්චි කරන්න පුළුවන් කියන අවසර දෙකක් මේ අවුරුද්දේ මුල ලැබුණේ එහෙනම් මේ අවුරුද්දයි තව අවුරුද්දකුයි නේ එහෙනම් මොනවා වෙනවද ඔක ෂේ වෙනවා එමනේ හා යටි ලියන පෙරළවල ක්‍රීඩා භාණ්ඩ ෂේ කොහොමද ලක්ෂ 2යි ක්‍රීඩා භාණ්ඩේ ඒක බෙදනවා ඒක බෙදනවා දෙකෙන් එතනම ක්‍රීඩා භාණ්ඩ ෂය කියද ලක්ෂ්‍ය අවුරුදු මුලදී මේක ගත්තේ හා ෂයනන් දිස්රහණ එහුනේ ෂයහර වෙන්කිරීම දාන්න එපා මේවයි කෙලිම ක්‍රීඩා භාණ්ඩ බැර අය කියන දිසාන ෂයහර ක්‍රීඩා භාණ්ඩ බැර ෂයහර කියන්නේ වියදමක් නේ දාන්න ඕනද ෂයගිනුමක් නැහැ නේ කෙලිම වියදම් ගොඩේ දාන්න ආදායම් ප්‍රකාශයේ ෂය क्रीडा भाण्ड शय नहीं भावते खमकने सी ए क्रीडा भाण्ड गिनुं बेरकरन क्रीडा भाण्ड गिनुं तमाय क्रीडा भाण्ड वटना कोंदे अडुवेन क्रीडा भाण्ड गिनुं बेर सी ए अन क्रीडा भाण्ड शय हर क्रीडा भाण्ड बेर क्रीडा भाण्ड शय हर क्रीडा भाण्ड बेर संलक्ष्य क्रीडा भाण्ड शय गिनुंगत गिरीम यानी इतपस्से इवर करमु क्रीडा भाण्ड गिनुम करन शेषकान किय देन्न कियलावा सीयक केनो नेद वत्कमक सीय वत्कमक कोयद गिनदान මූලත ප්‍රකාශයේ ජංගම නෝන වත්කම් වල නෙමෙයි ජංගම වත්කම් වල ඇයි තව අවුරුද්දකින් මේක පාවිච්චි කරලා ඉවර කරන අවුරුද්ද එකයි කිව්වනේ මේ අවුරුද්දේදී ලක්ෂය පාවිච්චි කරා ඊළඟ අවුරුද්දේ ඊළඟ ලක්ෂය තවත් අවුරුදු අඩු කාලයක් තුළ පාවිච්චි කරලා ඉවර වෙන නිසා ජංගම වත්කම් වලම දාන්න ක්‍රීඩා භාණ්ඩ හරන මුදල් වලට උඩින් එන්න ඕන क्रीडा भाण्ड सी ए कैल टी हेम के नाम करो मेन मेक मिस्सेन हेमोटम बेरी मेन मेक मुखदन परित्याग गिनुम क्रीडा भाण्ड परित्याग पेन्न एक आदाय गिनुम अय्यकुड़
ඔයා මට කියන්න ආදායම් ගෙවන මොනා කරන්න ඕනද පියවන්න ඕන 200ම පියවනවද 200ම පියවනවද නැහැ ක්‍රීඩා භාණ්ඩ ලැබිච්ච පරිත්‍යාග වලින් ක්‍රීඩා භාණ්ඩේ පොඩ පෙනන ක්‍රීඩා භාණ්ඩ ගිනුම ක්‍රීඩා භාණ්ඩ ගිනුම සම්පූර්ණ පාවිච්චි කරේ නැහැ නේ ක්‍රීඩා භාණ්ඩ ඔක්කොම මේ අවුරුද්ද පාවිච්චි කරේ නැහැ 100ක් ඉතුරුනා 100යි පාවිච්චි කරේ එනම් පරිත්‍යාගිනුත් පාවිච්චි කරන්නේ 100ක් ගැලපුම් සංකල්පයට අනුකූලව කිසියම් වියදමක් හඳුනාගත්තනම් ඒකට ගැලපෙන ආදායම තියෙන්න ඕන නැත්නම් කිසියම් අනිපැති කිව්වොත් කිසියම් ආදායමක් හඳුනාගත්තොත් ඒකට ගැලපෙන්න එනම් වියදම ආදායම මොන වෙන්නවද ගැලපෙන්න ඕන එහෙනම් ඔයා වියදම හඳුනාගත්ත දැන් මොකද්ද ෂෙයර් ෂෙයර් වියදම හඳුනාගත්තනම් ඒකට ගැලපෙන ආදායම වෙන්න ඕන මොකද්ද පරිත්‍යාග කීයක් විතරද 100ක් විතරයි යන්න පරිත්‍යාග ගිනුමට පරිත්‍යාග ගිනුමෙන් හර කරන්න 100ක් පරිත්‍යාග ගිනුම හර කරන්න 100ක් ආදායම් වියදම් කියලා එන්න ඊළඟ කතා කරමු आदाय वीद प्रकाश आदाय क्रीडा भांड परित्याग सी ए क्रीडा भांड परित्याग हर සීයි ආදායම් වියදම් බැර සීයි संलक्ष मे विद लिया मेहम लिया संलक्ष लिया मे अलियु क्रीडा बांड परित्याग पीएम इतना लिया तब භාවිතාකල ප්‍රමාණයට ගැලපෙන ප්‍රමාණයක් භාවිතාකල ප්‍රමාණයට ගැලපෙන ප්‍රමාණයක් පමණක් ආදායම් ලෙස හඳුනාගත යුතුයි ආදායම් ලෙස හඳුනාගත යුතුයි क्रीडा भांड परित्यागिनुमट को क्रीडा भांड परित्यागिनुम इवर का शेष अक्केनो पागेगे सी अक्केनो शेष सीए की हिंदा मूलत प्रकाशे समुचित अर मुदल वचन लियला ईटे आटी
ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාග right එන ඕක ඉගෙන ගන්න ඕන ඔය කෑල්ල පරිත්‍යාගයෙන් කොච්චරද මාරු කරන්නේ කියන එක ඕමයන් ප්‍රශ්නාංක 27ට අසරණ පවුල් සඳහා අනවන් අසරණ පවුල් සඳහා බාන පිනක් රැස් කර ගන්න හදන බෙදා දීම වෙනුවෙන් නැත බෙදා දීම සඳහා वासरे दी समिति දාස් 22 විසුතුන වසරේදී සමිතියට 1000ක් වටිනා වියලී ආහාර තොගයක් ලද අතර අන්න ඒ මේ පැත්ත මේ ඔය සමිති සංවිධාන කරන වැඩක් තමයි ඇත්තරම සමාජ සුපසාධනයක් කරනවා ඒ කියන්නේ මෙහෙමයි ඔය ගම් වතුර කාලට එහෙම මතක ඇති ගමේ ඉන්න ගමේ තියෙන යවුන සමාජ ටික සෙට් වෙලා දැන් ඔයාලා පැත්තේ එහෙම තිබුණාද කියලා කට්ටිය එකතු වෙලා ගම් මේ ආපදාවට ලක් වෙච්ච කට්ටියට බෙදලා දෙන්න ඒ ගමේ ප්‍රදේශවාසීන්ගේ මොන මොනද එකතු කරලා ඒටි ගිල බෙදලා දුන්නා නේ එන උතෙන්දී වැඩ දෙකක් සිද්ධ වෙනවා මොකද්ද එකක් ඒ වියලී ආහාර ටික කියන්නේ එකතු කරගන්න එක දෙවෙනි එක ඒ ටික බෙදලා දෙන එක ඔන්න ඔය දෙක වර්තා කරන්න ඕන අපි නේ සමහර මාධ්‍ය ආයතන වලින් පවා කරානේ आपदा तत्व आवणे ने एक नाम दागे ना मगद या सहन यात्रा तीन तब मनुष्यरण अन् एक नाम दाल कट्टी तो करना उंगे वगे बेदल देनो हेम अन्य वगे सिद्धिया मे तीन किन असरण पाउसा बेदा दी मट मे आवृद्धे दी समिति दाहना वियली आहार तो गया क्लादातर अंतिम वेदी ओक्को बेदल दून आईना पटांग टीकिनुम देखा प्रश्नांग विसी हाथ दहासली पुड़ी आदाय प्रकाश क्या लगुद्दा हाँ अर गिनुंदे का नामकरण दे हम्बे ने वियली आहार एना गिनुमाक उन्हें ओय वेरंदन ओना संगीतान वाला अवलोक तमाय हो दे दे मेहम इतना को विपत्ति ना ए ए आदाल नाम पाच करना होना दे वियली आहार नाम वियली आहार गिनुमा दे समाल लम्हे देखी ना उल वियली आहार गिनुमा ये करण दे अकने हितवु में सोया मीट तो गया खाम बिनो हाँ है ना सोया मीट तेरे हम बिने ना गाना गिनुमा मगद सोया मीट गिनुमा मुखद करण नहीं थी सोया मीट तो का गिनुमा पहली थे कालीसान टिया खाम बिनो हाँ नहीं तो कालीसान गिनुमा रेड बिली गिनुमा कालीसान गिनुमा हाँ ये मगहान के गिनुम गड़ाक गहाने ना कालीसान गिनुमा आटा कालीसान गिनुमा हर थे एक पुदुनामेगा दें आहारवात वेली आहार पहले तो इन्हें मितंत्र हम में न वेली आहार नहीं था इन्हें गहन की न माक वेली आहार
වියලියාහාර ඉති වියලියාහාර කියන්නේ මොකද්ද තොගයක් මොකද්ද වත්කමක් ඒ අකුර හා සල්ලි දීලාද වියලියාහාර ගන්නේ පරිත්‍යාග විදියටද එන එහා පැත්තේ ගිනුම වියලියාහාර පරිත්‍යාග ගිනුම වියලියාහාර පරිත්‍යාග ගිනුම වියලියාහාර පරිත්‍යාග ගිනුම එහෙනම් ලැබුණා දිස්රංගයන් වියලියාහාර හර වියලියාහාර පරිත්‍යාග බැර 10යි දිස්රහන් ලියන් මෙමෙ හරි සංලක්ෂ ලියන්න බෙදා දීම සඳහා වියලි ආහාර ලැබීම වියලි ආහාර පරිත්‍යාග ලෙස ලැබීම බෙදා දීම සඳහා වියලි ආහාර පරිත්‍යාග ලෙස ලැබීම හා දැන් මොකද කරන්නේ දැන් මේ ටික බෙදලා දෙනව අවුරුද්ද අන්තිම වෙද්දී එමණි කියන්නේ බෙදලා දෙනවා නම් යන්න වියලි වියලි ආහාර ගිනුමට යන්න වියලි ආහාර ගිනුම මොකද වෙන්නේ කො වියලි ආහාර ගිනුම මොකද වෙන්නේ බෙදලා දෙනවා නම් වියලි ආහාර ටික අඩුලා යනවා ඒ කියන්නේ වත්කම අඩු වෙනවා වත්කම අඩුවෙන් බැර වියලි ආහාර ගිනුම බැර right බෙදල් දුන නිසා වියලි ආහාර ගිනුම් බැර 1000යි මේක අපි කියන වියලි ආහාර බෙදා දීම නිසා වියලි ආහාර ටිකයි පාවිච්චි කරා එන මොහබ්බඩ වත් වෙනවද මේක දැන් වත්කම බැර වුණා කියන පාවිච්චි කරා මොහබ්බඩ වත් වෙනවද එහෙනම් වියදමක් එහෙනම් කොහටද කෙලින්ම ආදායම් වියදම් ආදායම් වියදම් බෙදල් දීපු නිසා එහෙනම් මේකේ ආදායම් ලියලා ඉඩ තියලා වියදම් කියලා ලියලා වියදම් යටතේ ලියන්න වියලි ආහාර බෙදා දීම කියලා ලියන්න දාහයි අර නිකන් ෂේ වුණා වගේ වත්කමක් බැර වෙන්නේ ෂේ වෙනකොටනේ ආන්නේ වගේ වියලි ආහාර ටික බෙදලා දුන්නම මේක බැර වුණා ඒ ගිනුම වැහිලා ගියා එතකොට පැහැදිලිද ඒක ඇහලා තේරුණාද ඔයාට බෙදලා දුන්නා මොකද වෙන්නේ කියලා බෙදලා දුන්නා අපේ ළඟ තියෙන වියලි ආහාර ටික මොකද වෙන්නේ අඩු වෙලා යනවා ඒ කියන්නේ වත්කම වත්කම අඩු වෙන නිසා බැර කරා ඒක උලක් නැහනේ කොහෙද හර කරන්නේ ඒක පාවිච්චි කරන නිසා බෙදා දීම සඳහා පාවිච්චි කරන නිසා වියදම් බවටපත් වුණා ඒ නිසා ආදායම් වියදම් ප්‍රකාශ දැම්මා පැහැදිලිද යටින් දිසාන් ලියන්න ආදායම් වියදම් හර 1000යි වියලි ආහාර තොග ගිනුම නැත්නම් වියලි ආහාර ගිනුම වියලි ආහාර තොග නැත්නම් වියලි ආහාර ගිනුම බැර 1000යි සංලක්ෂය
ආහාර බෙදා දීම වියලි ආහාර බෙදා දීම ඊළඟට යන්න පරිත්‍යාග ගිනුමට පරිත්‍යාග කියන්නේ ආදායම් ගිනුමක් අයිය කුර හා එන පරිත්‍යාග ටිකත් සම්පූර්ණ ඔක්කොම බෙදලා දුන්න නිසා මේක සම්පූර්ණ මේ අවුරුද්දේ ආදායම් කිත සලකන්න පුළුවන් ඔක්කොම බෙදලා දීපු නිසා අන්න ඒක වැදගත් හොඳේ ඔක්කොම බෙදලා දීපු නිසා මේ 1000ම ආදායම් විදිහට ගන්න පුළුවන් හැබැයි ඔක්කොම බෙදලා දීලා නැත්තම් ගන්න බෑ එන ඔක්කොම බෙදලා දුන්නා කියලා කිව්වනේ එනම් ගන්න පුළුවන් මාරුකාන ආදායම් වියදම් වලට පරිත්‍යාගිනම 4000යි ගහපු ආදායම් වියදම් බැර බැර කියන්නේ ආදායම් මැඩත පෙන්නන්න ආදායම් මැඩත පෙන්නන්න වියලි ආහාර පරිත්‍යාග 1000යි अरे गिनुम वह लगिया बलन गिनुम देख वह लगिया एक वेडे कंप्लीट को गिनुम पे नह लगिया यारिंग दिशा लियान वियलिया हर पारित्याग गिनुम हर आदायम वियदम बेर ආදායම් වියදම් බැර සංලක්ෂය මුළු ප්‍රමාණයම බෙදා දුන් නිසා මුළු ප්‍රමාණයම බෙදා දුන් නිසා සම්පූර්ණ ප්‍රමාණයම ආදායම් ලෙස සැලකීම ආදායම් වියදම් වලට මාරු කිරීම සම්පූර්ණ ප්‍රමාණයම ආදායම් වියදම් මාරු කිරීම right එහෙම කරන්න පුළුවන් උනේ සම්පූර්ණයෙන් බෙදලා දීපු නිසා හැබැයි මුකුත් සඳහනක් නැත්තම් ඒත් අපි හිතන්නේ සම්පූර්ණයෙන් බෙදලා දෙන්න ඇති කියලා මුකුත් සඳහනක් නැත්තම් හැබැයි බලන්න 28 වෙනි ගාන ඉහත ගැටලුවට අදාළව කියවන ඉහත ගැටලුවට අදාළව 23 331 වන විට බෙදා දී තිබුණේ 700ක වියලි ආහාර පමණක් නම් අන්න ඔක්කොම බෙදලා දීලා නැත්තම් එහෙනම් දාන්න ආපහු ටී ගිනුම් දෙකයි ආදායම් ප්‍රකාශ කැලලයි දැන් නම් මූලත් ප්‍රකාශ කැලලකුත් ඕන ගිනුම් දෙකයි ආදායම් වියදම් ප්‍රකාශයයි මූලත් ප්‍රකාශයයි හා පටන් ගමු කලින් ගිනුම් දෙකම තමයි වියලි ආහාර ගිනුම කියන වත්කම් ගිනුම
වියලි ආහාර පරිත්‍යාග කියන ආදායම් ගිනුමයි අකුර. ඉස්සෙල්ලා ලැබෙන එක සටහන් කරමු. වියලි ආහාර කියන වත්කම් ගිනුම 4000යි පරිත්‍යාග ගිනුම 2000යි. කලින් දිස්සරහාමයි නේද ලියන්න ඕනේ නැනේ ඕනේ හැබැයි ඔන්න ඊළඟ කියවන ඊළඟ කැලල බෙදලා දීලා තියෙන්නේ කීයක් විතරද දාහම් බෙදලා දීලා නැහැ සම්බන්ධ වෙන පාඩමට මනෝ ගහලා ඉන්න එපා දාහම් බෙදලා නැහැ කීයද බෙදලා දීලා තියෙන්නේ 700යි එහෙනම් අපේ ළඟ තියෙන තොගේ අඩු වෙන්නේ වියලි ආහාර තොගේ අඩු වෙන්නේ කීයකින් විතරද 700 කින් විතරයි එහෙනම් වියලි ආහාර තොග කියන වත්කම් වත්කම් අඩුවෙන් බැර එහෙනම් වියලි ආහාර තොග ගිනුම් බැර 700 බෙදලා දුන්නා කියන්නේ පාවිච්චි කරා හා සමානයි එහෙනම් කොයිද හරවෙන්නේ ආදායම් වියදම් එහෙනම් වචනේ ආදායම් වියදම් එහෙනම් ආදායම් ප්‍රකාශයේ ආදායම් වලට ඉඩ තියලා වියදම් ගොඩේ වියලි ආහාර බෙදා දීම जंगम वत्कम वाले हरहत्सीहारे සංලක්ෂය බෙදාදුන් ප්‍රමාණය වියදම් ලෙස සැලකීම වඩ තේන දෙලියන් බෙදාදුන් ප්‍රමාණය වියදම් ලෙස සැලකීම නැත්නම් බෙදාදුන් ප්‍රමාණය ප්‍රමාණක් ආදායම් වියදම්ට මාරු කිරීම කතාවක් වෙන කොල්ලන්ගේ ඒක හරි දැන් පරිත්‍යාග ගිනුමට යන්න දාහක් තියෙනවා මොකද කරන්නේ ආදායම් ගිනුමක් දාහම මාරු කරනවද නැද්ද කියන්නේ නෑ පාවිච්චි කළ ප්‍රමාණයට බෙදා දුන් ප්‍රමාණයට කියන්නේ කීයක් විතරද 700ක් විතර ආදායම් වලට මාරු කරා ආදායම් වියද එහෙනම් ආදායම් ගොඩේ ලියන්න වියලි ආහාර පරිත්‍යාග 700යි දිසාලියන් වියලි ආහාර පරිත්‍යාගහර ආදායම් වියදම් බැර වියලි ආහාර පරිත්‍යාගහර 700යි ආදායම් වියදම් බැර 700යි बेदा दून प्रमाण गलपेन प्रमाण आदमे सलकी पड़ता है बेदा दून प्रमाण आदमे अन्हारी
දෙයන අපව ගිනුමට එතනත් දැන් ගිනුමේ ශේෂයක් ඉතුරුයි කීයක් ඉතුරුයිද 300ක් ඉතුරුයි බරපැත්තෙන් ඊගේ ඒක ලබන අවුරුද්දේ ආදායම් විතර ගන්න පුළුවන් මේ අවුරුද්දේ ආදායම් විතර ගන්න එපා ලබන අවුරුද්දේ ආදායම් විතර ගමු පාගීගේ 300 ගින් දාන්න සමුච්චිත අර මුදලට පහලින් මූලත ප්‍රකාශයේ සමුච්චිත අර මුදලට පහලින් අන් හොඳට අධ්‍යනය කරන්නේ ගණන් ටික හැමදෙස්සෙම මට උගන්වන්න ඕනේ පාවිච්චි කරව ප්‍රමාණයට ගැලපෙන ප්‍රමාණයක් විතරක් කියන්නේ ආදායම් ලෙස හඳුනා ගැනීම මොකද 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 පාවිච්චි කළ ප්‍රමාණයට ගැලපෙන ප්‍රමාණය ක්‍රීඩා භාණ්ඩ නම් ක්‍රීඩා භාණ්ඩ පාවිච්චි කරව ප්‍රමාණය නැත්නම් ෂේවෙච්ච ප්‍රමාණය තේරෙනවද පරිත්‍යාග මොනාර වියලී ආහාර මොනාර නම් ඒවා බෙදලා දෙනු ප්‍රමාණයට ගැලපෙන ප්‍රමාණය තමයි ආදායම් විදිහ හඳුනා ගන්න ඕනේ ඒක පැහැදිලිද right